Sri Lanka wat dakuna Afrika wat atara taranga 3kin samanayuta 2020 taranga avaliya dakuna Afrika anu kandayama ek tarangayak ithiriwa thibima jayagenimata ee dinedi samath una. ඒ ඊයේ දිනේදී පැවති දෙවන 2020 තරගය කඩලු 9ක ජයක් වාර්තා කරමින් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටිකරණය පන්දු යෑම සහ පන්දු රැකීම සැලකිය යුතු මට්ටමක තිබුණේ නැහැ. මෙම තරගයේ කාසිය වාසිය දෙනු ශ්‍රී ලංකා නායක දසුන් චානක පළමෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු අර 18යි එක් පන්දුවක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 103ක් පමණයි. ඒ අනුව පන්දු 120ක් තුල ලකුණු 103 ඉලක්කයක් හඹා යාමට පිටියට පිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 14යි එක් පන්දුවක් තුලදී මෙම ඉලක්කය ඉතා පහසුවෙන් හඹා ගියා. ඒ එක් අඩුල්ලක් පමණක් දැවී. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිටිකරණයේ යෙදෙන අවස්ථාවේදී ඉතා සුවිශේෂී කාරණාවක් සිදු වුණා. ඒ තරගයේ 9වන පන්දු වාරයේ යොමු කළ ටැබ්ලට් ශම්සගේ පළමු පන්දුවටම දසුන් චානක විසින් දෙවන්ත 6 පාරක් එල්ල කළා. එවිට ටැබ්ලට් ශම්සි ඉතා කෝපෙන් දෙවනි පන්දුවත් යොමු කළා. එම පන්දුව ඉතා හොඳින් දඟ කැවුණු අතර එය දසුන් චානකගේ කඩුල්ලෙම වැදුනා. එහිදී පිටියෙන් ඉවතට යන දසුන් චානක ළඟට ගොස් ටැබ්ලට් ශම්සි ඉතා ආවේගශීලීව හැසිරුණේ මෙලෙසයි. ලෝකයේ 2020 පන්දුයන්න්ගේ ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානයේ සිටින ටැබ්ලට් ශම්සි එලෙස ආවේගශීලීව හැසිරෙන විට ඔවුන්ගේ කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු මහත්මා ගතිගුණයක් ඊයේ දිනේදී පෙන්වුවා. ඒ කුසල් පෙරේරා පන්දුවට පහර දෙන අවස්ථාවේදී චරිත් අසලංක පන්දුයන්නාගේ අන්තය රැඳී සිටිනවා. කුසල් පෙරේරා පහර දෙන එම පන්දු වාරය යොමු කරන්නේ බී ජෝන් ෆෝචුන් විසින්. එහිදී කුසල් පෙරේරා එල්ල කළ පහරක් චරිත් අසලංක අසලින් ගමන් කිරීමට යෑමේදී බී ජෝන් ෆෝචුන් විසින් එය රැක ගන්නවා. මෙහිදී චරිත් අසලංක කඩුලෙන් ඉදිරියට පැමිණ සිටි අතර බී ජෝන් ෆෝචුන් හට බොහෝ අවස්ථාව තිබුණා චරිත් අසලංකව දබා ගැනීමට. කෙසේ වෙතත් ඔහු එය රැකගන්නේ චරිත් අසලංකගේ පිටුපසින් නැවතත් චරිත් අසලංකට කඩුල්ල දෙස යාමට බාධාවක් වෙමින්. එම නිසා ඔහු එම කඩුල්ල දවා ගත්තේ නැහැ. මෙවැනි පැයෙන් පැය අලුත් වෙන ලොව වටා විවිධාකාර ක්‍රිකට් තොරතුරු දැනගන්න ලංකන් ක්‍රිකට් YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අලුත් වීඩියෝවකින් ඉතා ඉක්මනින් හමුවෙමු.